අයිෝන් ජේසු පහිටයි. මගේ ප්‍රිවන්තයනී අද දවස්සේ අපි හැරි බැලීමක් කරන්න සූදානම්ගෙනවා. අපි බෞතිස්ම ස්නාාපනය ලැබවාට පස්සේ අපි ඊට මොකද වනේ. අපි දෙවන් වහන්සේත් එක්කසේන සම්බන්ධතාවේ කොහොමද තවත් වැඩි වනේ හෙම නැත්තන් අපිට එක නිකම චරිතයයක් විරක් වුණාද ේදවල්ලි කතාක කන්නට සූදානම්ගෙනවා. අදව ධර්මයනු ධර්ම කතිකකාව ඇතුළලේ අපිතාකරට සූදානම් වෙන්නේ සමවිධාණන් වහන්සේගේ ස්නාපන. ංගලෝොත්සව නියමි දේවාක්්‍ය සංග්‍රහය පිළිබඳ විදි නමේ තා කරන්නේ සාමාන්‍ය සමය පළමුවන රුදිට නියමිත දවක්්‍ය සංග්‍රහයයි අද දවස්සේ මේ ධර්මයනු ධර්ම කතිකාව. එදි නදත් සුපුරුදු විදිහට අපිත් එෙක්ක පූජා ප්‍රසාධන් වහන්ේ නොමක්කි න්නවා අපි සූදදා නන්ගෙනවා. සමධණන් වහන්සේගේ ස්නාාපන මංගලොත්සවේ ෙදිල තියෙන සාමාන්‍ය සමයේ පළමුවන එදුනට නියමිත දේවක්්‍ය සංග්‍රහමේ දිට සරල අපේ ජීවිතවලට ආදේශකරගන්න ඉම බොහොමත්ම ගෞරවෙන් පිගණට කැමති අද ම් රූපාණන ශාලෝ මැදයට. ජාතික දවසත් අලේ දේවචනය පිළිබඳව කති කාචාය ගරු ඇල්වින් පිට පූජ ප්‍රධීන් වහන්ස වහන්සේ ේසු පි ය කිය ගෞරවේ පිගන්න . ට ප පියතුමිනි අද අපි කතා කරන්න සු දරන්ගන්නම කතා කරාවගේම සමිධනන් වහන්සේ ස්නාපන මංගල්ලේ මොකද මේ ස්නාපන මංගල්ලේ කියන්න පියතුමිනි සහ මේ රාණ ගිසුමත් එක් බැඳලතින ොකදම මේ චාත්‍රය ඕ චරි ප්‍රසාද ස්නාපනය කියලා කිවඇද්දි නැත්තම් බෞතිශමය කියල කියාදි. අද ඒදේ සිද්ධ වන්නේ නිකම්ම චාරිත්‍රයක් හැටියට විශේෂයෙන් දරුවන් පාසල්ට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් ඇතුවයි. බෞතිස්මය කියන එක එක නොවයි. ප්‍රසාධ ස්නාපනය කියන එක ඒ නෙමෙයි. ප්‍රසාධ ස්නාපනය කිතුුණු ජීවිතේ කැඳවීමයි පෙළිමිමු කරන්න. අද කියවි මාශත්‍රය අපි ඒදේ තමයි තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. ප්‍රසාද ස්නාපනය කියල කියන්න මොනාවාද. බෞතිස්මය කියන්න මොනවාද. මොකද බෞතිස්මය කියන එක තමයි කිතුණු ජීවිතයේ මුල. ඒතවට අනිත් සියලූම සක්‍රමයන්තු රදා පවතින්නේ බෞතිස්ම ස්නාාපනය තුලින්. ඒක ඉතාමත් වැදගත්. පිතුමිනි මේ දේවශන ටන්න කලින්ට වහන්සිකින් තවදයක් පැදිි කරගන්නවන අපේ මේ උදවිය සමාර්රලවට කතෝලිකයගින් හනමට ඇහිල දන හො දැකල තියනවා. ඔබ නැවත ඉපදුනාද. ඔය ප්‍රශ්නය ඔබ ඉපදෙන්නේ කොහොමද කිය එක්පේන් කරඩු ගන්නන්න ගිල්ල අන්ඳමේට අපේ ස බෞද්දාලයන . අපේ කතෝලිකැන් මේක දන්නේ නැහැ. ඒ අය ඉංග්‍රිසින් ආයු සේ් ඔබ ගැලවීම ලබාගෙනද සිටින්නේ. ඉතින් අපෙන් ඒ ප්‍රශ්නඇව්වම කතෝලිකය උඩබිම භගනවා. කිතනුවන් හැටියට බෞදතිස්මය තුළින් අපි ගැලවීම ලබාගත්තු ජනතාව. එතවට බෞතිස්මය තමයි කිතුණු ජීවිතයේ ආරම්භය. අවාසනාවකට මෙ කතෝලිකැන් හැටියට, අපි ඒක තේරුම් ගන්නේ නැහැ. ඒකාර අම්මලතාත්තල කතෝලික එනිසා දරුවත් ආගමට ගන්නට ඕනයි කියන ඒ අදහසින් යන්නන්නේ නැෑ ඊටත් වලා හාත්පසින්ම වෙනත් වූ දෙයක්. බෞතිස්මය කියල කියැන්නේ කිතුුණු ජීවිතය කැඳවීම සංකේතවත් කරන දේව දීමනාවක් සක්‍රමේන්තුවා. ම මගේ ප්‍රන්ත ම න ඔබට ගොක් උත්තර ලැබේ අ දවස ත ල මර ඔබ ව ප්‍රශ්ය ල්ල ඇ මනාදේ චරිත්‍ර මොක්දම බවතිය සහපනය කල කරන්න මොක්ද පි ලිය චාරිත්‍රයක් දටර දප ඇතුලට මොද වන්නේ ආත්මට මොදවෙන්න හැමදයක් මන දවසේ ධර්මක තු දර්ම තු ේ පැදිිර ගඩ දනාව වවා. ඉති පියතුම වහන්ස විශේ ල්ලීමමති ද දවසේ. අප මේ සාමාන්‍ය පටිපාටි පොඩක් වෙනස් කලා. අද ද සවිශේෂය මුලට ගමයි කියලා මුකද පිතුමි ශේෂත්වේ අද සුවිශේෂය අපි දක්කිනවා කෘස්තස්වන්සේගේ ඒ බෞතිස්මය. එතකොට ඒ අනුසාරයෙන් අපට අනිත් කියවිින්ටිකත් තේරුම් ගන්න පුොළුවන්. හොඳ එන ඔබහන්සි රාධනනා කරනවා බොහම ගෞරුවෙන් අද ශුදෝ සුවිශේෂයට ඉදිරිපත් කරන්නේ. මක්තුමාගේ ශුද්දව් සුවිශේෂයෙන් උපුටාගත් කොටසක. ඔහු දේශනා කරමින් මටවඩා ආනුභාව සම්පන්න උතුමානන් කෙනෙක් මට පසුව ඇති. නැමි එතුමානන්ගේ පාාවහන් පටි මුදන්නට පවා මම නොවටිමි. මම වතුරෙන් ඔබ බෞතිස්ම කෙළෙමි. එහෙ තුන්වහන්සේ ශුද්ධාත්මයනන්ගෙන් ඔබ බෞතිස්ම කරන සේ කැයිකීය. ඒ සමයේහි ජේසුස් වහන්සේ ගලිලයේ නාසරේහිී සිට වැඩම කර, ජහන් විසින් ජෝර්ධන් ගගේෙහි බෞතිස්ම කරනු ලැබූ සේකා. උන්වහන්සේ දියෙන් ගොඩ නැගෙත්ම ස්වර්ගය විවරවි ආත්මයණන් වහන්සේ පරවියකුමෙන් තමන් පිට බැස එනු දුටු සේකාම්. තවද ස්වර්ගෙන් නික්මුණු හඬක්. ඔබමාගේ ප්‍රயாදරපුත්‍රයානෝය ඔබ කෙරේ ඉතා ප්‍රසන්නවී සිටිමී පැවසයම්. විතුමිනිිය අද සුවිශේෂය වහන්ේ ඉදිරිපත් කරපු මේිශ් විශේෂය තුළි අපීය කතා කරදි අපිට සාමාන්‍ය සරල විදිිය මේක තේරෙන් ඇදිී තැංකීපයක් තියෙනවාො පේතුමි නෙකොට මුලින්ම මේ ස්ාවක ජොහන්තුමා මේ කියනවා මම වතුරෙන් තමයි ඔබ බෞතිස්ම කරන්නේ හැබැයි මට පස්සේන ස්වාමීන් වහන්සේ මේ සුදදාත්මයන් වහන්සේගෙන් ඔබ බෞතිස්ම කරනවා කියලා. ඔවචරරිත් දැන් පැරණි ගිවිසම තුළ බෞතිස්මයන් කීපයක් තිබුණ. ඒයි එකක් නම ස්නාවක ජොහන්තුමාගේ බෞතිස්මය. ඒ ඇවිල්ලා සංකේතයක් පමණයි. ඒයන්නේ සිත් හැරීමේ සංකේතයක්. කෙනෙක් ඒතුමා ඉදිරියට පැමිණ මම මගේ පෞකාරකම් අත්හරිනවයි කියලා කියපු ගමම් එය සංකේතවත් කරන්නට ලබා දුන්න වූ ඒ බෞතිස්මය තමයි වතුරෙන් ලබා දෙන්නවූ බෞතිස්මය. ඒත් කෘස්තුස්වන්සේගේ බෞතිස්මය බාහිර සලකුණක් නොවෙයි. එය ඇතුලාන්ත පරිවර්තනයක්. ශුද්ධාත්මයණන්ගෙන් ලබන බෞතිස්මය කියලා කියන්න ඒකයි. ඒ නිසා බෞතිස්මය කියන එක ඉස්කෝලෙට දාගන්නට කරන්න තින පිළිවෙතක් නොවෙයි. බෞතිස්මයෙන් සිද්ධ වන්නේ මොනවාද. දැන් කිතුනුවන් හැටියට කතෝලිකයන් හැටියට අපි පියාණන්ගේ ද පුත්‍රයණන්ගේ ද ශුද්ධාත්මයණන්ගේ නාමයෙන් මම බෞතිස්ම කරමි කියන ඒ, වදන් තුලින් තමයි ඒ ෞතිස්මය කරන්නේ. එතකොට නාමයන්තුනක් නෑ එක නාමයයි. එතට නාමයක් කියලා කියන්නේ එය එක පුද්ගලයක්. එතකොට ත්‍රීත්වක දෙවියන් වහන් සෙව සංකේතවත් කරන්නේ. එතවොට බෞතිස්මය තුළින් මේ දරුවා දේව ජීවිතයට ඇතුල්වනවා. ඒයි වැදගත් වන්නේ. එම නිසා තමයි ශුද්ධව පවුලුතුමා සියලූම කිතුනුවන්ව ආමන්ත්‍රණය කරන්න ශුද්ධවන්තයන් කියලා. ශුද්දවන්තයන් කියලා කියන්නේ දෙවියන් වහන්සගේ ජීවිතයට ඇතුළ වූවාය. එතුවට අර මූල ධර්මවාදෙන් අප ඇහ්වෝ ඔබ ගැලවීම ලබ දින්න කියලා ඕහ අපි ැලවීම ලබලා ඉන්නවයි කියලා නිර්බීතව කියන්නට පුළුවන් වන්නට ඕන. බෞතිස්මය තුලින් අපි දේව ජීවිතය ආරම්භ කරනවා. ඒකයි වැදගත්වාන්නේ පිදමිනි දැහ. වහන්සේනා බෞතිශමය තුළින් අපි දව ීවිතය ආරම්භ කරනවායි කියලද අපි දන්න ජේසුන් වහන්සේ කියන දෙවන් වහසේමයි. එකට උන්වහන්සේ අලුතින් ආරම්භ කරන්න කියලා දේව ීතයක් නෑ හැයිඒ මෙතැ උන්හන්සිත් බෞතිස්ම බන වස්නාවක ජහතුමයි එතකට අපි දක්කින්න වස්නාවක ජොහන්තුමාගේ නේ බෞතිස්මය ලැබේ පවකාරය. දැ ජේසුස් වහන්සේ පවකරපු කෙනෙක් නවේ උන්වහසේ දේවපොත්‍රයානන්. ඒත් උන්වහන්සේට ප්‍රසිද්ධ ජීවිතය ජනතාව අතරට ගොස් සිත් හැරෙන්න්නට කියලා කියන්නට බැහැ. උන්වහන්සේත් ඒ පෞකාරයන් සමග එකට ඉඳලා ඒ බෞතිස්මය ලැබුවෙන ඇත්න. එතකොට අනිත්තාය දොස් කියාව මේමනුස්සය ජහන්ගේ බෞතිස්මයවත් ලැබුවෙන කෝමද අපිට සිත් හැරෙන්ට කියන්නේ කියලා. එමනිසා ජේසුස්වාන්සේ පෞකාරයන්ම බෞතිස්මය ලබාගෙන උන්වහන්සගේ, ද වි ආරම්භ කරන්න එතු ටඒකෙන් සංකේතුවත් කරන්න උන්වහන්සේගේ ඒ ැඳවීම උන්වහන්සේ ආවේ පෞකාරයන් ගලවාගන්නට ඒක සංකේතුවත් කරන්නට තමයි උන්වහන්සේ නිදෝස් කෙනෙක් වනත් නැති කෙනෙක් වනත් උන්වහන්සේ ජොහන්ගේ බෞතිස්මය ලබන්නට හේතුව ඒයි. ඉදිමගේ ප්‍රමන්දන ට පැහැදිලවෙන ඇැම පිේතුමන් කියන කාරණයත් එක්ක සමහරලාට අපි මේ සමාජය යුධ ස්තරහදන් හදනනි ආගම් අනුව දේශපාලනයනුව එකක සමාජ මතිමතා අන්තර අනුව විවිධ ස්තරහදන්න හදන. හැබැයි ස්මන් වහන්සේ අපේ භාෂාව කියන උන්හන්ේ ටුඩ ඉතිදගත් වන්හන්ේ මිස්වක ිමත් ඉදගත් ඇති මහිත ඇද මේ වචන ඇතුල අපට කතා කරන දෙවන් වහසේගේ බෞ්ස්කට ඇතුලවා කියලා කියන්නේ අපිට මේ සමාජය ඇතුළේ අපට බෙදීම් තියෙන්න්නේෙ දික් නෑ. අපි හැම කෙනෙක්ම දෙවන් වහන්සේගේ සහෝ එකම දරු කලක් විදිහට උන්වහන්සේ කතා කරනක් කියරදේ තමයි. මේ වචන ඇතුලේ උන්වහන්සේ කතාක් කරන්න. පියතුමනි දැන් ජෝර්ධාන්ග අදත්හරි ප්‍රසිද්ැයි ශුදෝ දේශයට ගිහම අනිවාරෙන් හිල්ල ජෝධන්ගගේ වතුර අරංගෙනවා ඒ පී විධදේවල්වට යොදාගන්නවා අසනිපසුවෙන් යොදාගන්නවා ඉ ඒකාල ජෝධාන් අතිය තමයි බෞතිස්මය සිද්ද වඋ. යි ජෝර්ධාන්ගගම යි මචර මේ සකේදක් විද පවිචව ද පිත් මේ ජෝර්ධාන්ගකිීම. වතරත් මේ එක වැදගත් සංකේත දන් දෙවේ ජෙසස්වාන්සේ බෞතිස්ම කරනු ලැබුවා ඒක යථාර්ථයක්. එතකොට මේ සවිශේෂකවරු මේ සිද්ධිය දේවධාර්මික පනිවුටත් සමඟ තමයි එකට ගොමු කරලා අපිට ලබා දෙන්න. ත ජෝර්ධානය කියන එක ඇයි වැදගත්මන්නේ. පැරණිගිවිස්මට ගියාම ජොෂවාගේ පොත අපි දකිනවා දේව ජනතාව පොරොන්දු දේශයට ඇතුල්වන්නේ ජෝර්ධාන් ගඟ හරා. එතුවට මෙතනින් මේ කතුවරයෝ කියන්නට උත්සාහ කරන්න මනවාද නවඊශ්‍රායලය ජේසුස්වාන් සෙතුළින් තමයි ලැබෙන්නේ. ජේසුස්වාන්සේ ජෝර්ධාන් ගඟෙන් තමයි, බෞතිස් මේ ලබාගෙන උන්වහන්සිගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නේ. උන්වහන්සේ තමයි නවී ශ්‍රායලය. උන්වහන්සේ තුළින් තමයි සියල පොරොන්දු අපට ලැබෙන්න්නේ කියන එක තමයි ඒකෙන් සංකේතුව සංකරන්න. තොට ජෝර්ධන් කියන එක නිකං අදගිල්ල වතුර ටිකක් කරං ඇවිල් ඒකෙන් ප්‍රයෝජනයක් නෑහ. ඒකෙ වැදගත් කමේ යයි. ඒ ජනතාව ජෝර්ධන් ගඟ හරහා තමයි. ොදුද දේශයට ගේ අද අපි ගැලවීම ලබාගන්නට ජෙසුස් වාන් හරායන්න ටෝන ජෙසුස්වාන්ස මයි නවවිශ්‍රායලය කියන එක තමයි එතනින් අපට පැදිලි කර දෙන්නේ. ඉදි මගහිද ම ගොඩක් සගේද කින චරිත්‍ර රිත්‍ර දකිනව අපේ සබහද ලබට සමාලට චෝදනා එල්ලන මේ චරිත්‍ර රිත්‍ර විතරයි ඇතුලාන්තයක් නෑ කිය මහිදන ඒක නෙමයි ප්‍රශ්නය ඔබමොම. තරවල ගැබ් ල න ඇතුළ අන්තකරනය නොදන්නකම. මංහිතන අපි පෝෂණය වන්න ඕන සන්නදවෙන්න ඕන කාලයක් මේක. අපි දන්න ලොකු ව්‍යසනයක් ලෝකය හමේ තියන වෙලාවක. මේ කාරණ ඇතුල තිය ආත්මික දේවල් අපට පිතුන් පැහදිලි කරනවා ගැපිට එලියට ගන්න පුළුවන්න්න සමාජගත කරන්න පුළුවන්න මංහිතනවා අපි වර්මානේ මොහොතේ ජීවත්තන ජීවිතයක් බවට පත්ේ ස්වාමන් වහන්සේ තුලට ඇතුල්ලනු ජීවිතයක් බවට අපි පත්වේ. ඉදි පියතුමනි. දැන් සාමීන් වහන්සේ ඔ බෞතිස්ම කරන වෙලාවේ ස්වර්ගය විවරවී ආත්මයණන් වහන්සේ පරමියකු මෙෙන් තමන් පිට බැසේනු දුටුසේක කියලා කියනවා. ස්වර්ගයේ විවර වී කියන්නේ මුගල් දැ ආස විවරවන්නත් නම් කොහැරි වෙලාව වැස වැහෙන්න්නට එ පයි. එතකොට කොයි කාලේද ආසේ වැහැනු ලැබුවේ කියන එක. ද නාමොස් දි වැස් ප්‍රසාධි තුමාන්ගේ පොතේ අටවෙනි පරිච්චේ දේ කොස් පෙනනි වගාන්තිය. එතන ඔබට කියවගන්නට පුළුවන් පසුව එහි සඳන්වනවා දෙවියන්වහන්සේ ආමුස් දිවැස් ප්‍රසාධිතුමා මාර්ගයෙන් කියා සිටිනවා මම ඔබාතරට නියංගයක් නියම කරමින්. මොනවගේ නියන්ගයක්, දාහාරපානවලෙන් අඩුකමක් තිබෙන නියංගයක් නොවෙයි දේව වචනයේ නියන්ගයක්. එතකොට ජුදා ජාති නතර තිබුණු පිළිගැන්මක් තමයි අවසාන් දිවැස් ප්‍රසාධිවරුන්ගෙන් පසුව, වසර තුන් හාරසියක් ඒ කාල පරාසය තුළ කිසිම දිවැසිවරෙක් ඒ අය අතර හිටිය නෑ. ඒ නිසා ඒ අය කිව්වමනොවාද අහස වැසී ගොස් තිබෙනවා. ඒ නිසා අපිට දෙවියන් වහන්සේගේ වචනය ලැබෙන්නේ නැහැ. මෙතන ජේසුස් පාන්සගේ පැමිණීමත් සමඟආහස විවර වනවයි කියලා කන්න දැන් දෙවන් වහන්සේගේ වචනය අප වෙතට පැමිණෙනවා. ත ජේසුස් පාන්සේ තමයි ඒ දේව වචනය. උන්වහන්සේ තුළින් ඒ පැමිණෙනවා. ඒවගේම තවත් ලස්සන සංකේතයක් තිබෙනම මෙතන. දැන් උත්පත්ති පොතේ ආරම්භය අපි දකින්නේ යයි. දෙවියන් වහන්සේගේ වචනයණක්මනවා ශුද්ධාත්මයණන් වහන්සේ සැරිසරණවා උන්වහන්සේගේ නව මැවිල්ලක්. ඒවගේම මෙතනදිත් ජෙසුස් වහන්සේ තුළින් නව මැවිල්ලක්. ඇතිවෙන එක තමයි සංකේතවත් කරන්න එම නිසා තමයි පවුලුතුමා හැමවෙලේම කියන්නේ බෞතිස්මය කියන්නේ නවමිනිස්සෙක් නව මැවිල්ලක්වීම කියනෙක්. පිතුමනි අවසාන වශයෙන්ම සුවිශේෂර අදාළ කොටසේ ප්‍රශ්නයක් වවහන්සේට එම කරන්න කරුණ පැහැදිි කරලාන්න පිතුමිනි ඔබුමාගේ ප්‍රියාදර පුත්‍රයා නොවේ ඔබ කෙර ඉ ප්‍රසන්න ව සිටිමි කියලා මේ. ඉහලින් හඩක් නික්ම නොය කියලලා එතොට හය ඒ දේව හඩ මාගේ ප්‍රියාදර පොත්‍රයාන්නන් ඕ කෙරෙහි මම ප්‍රසන්රී සිටිමි කියන එක දැ මේක තමයි ජේසුස් වන්සේගේ ජීවිතය කැඳවීම දැන් ඒ කැඳවීම ඒ වච වගන්තිය ඉතාමත් ලස්සනයි. එවනට ඒ වගන්තියේ පසුබෙම ඇවිල්ල පැරණිගි විසමේ පාට දෙකක්. එකඇවිල්ල ගීතාවලියේ දෙවැනි ගීතාවලිය හත්වැනි වගන්තිය අනිත්ක ඒසායා පොතේ හතුලිස් දෙවැනි පරිච්ෂයේ දේ පළවෙවැනි වගන්තිය. එතකොට ඊශ්‍රායිල් ජනතාව අතර රජකෙනෙක් පත්වීම ලබාද්දී දෙවියන් වහන්සේ රජතුමා තමාන්ගේ පුත්‍රයාණන් හැටියට ප්‍රකාශයට පත් කරනවා. එතකොට මෙතන ජේසුස්වාන්සේ දේවපුත්‍රයාණන් ඒ වගේම උන්වහන්සේ මේ දේව පුත්‍රත්වයට පැමිණෙන්නේ කොහොමද අහස්කම් කරලනන් නොවෙයි. උන්වන්සේ දේව පුත්‍රභාවයට ඇතුල්වන්නේ යෙසායා හ යසාය හතලිස් දෙකේ අපි දකින්නේ දුක් විඳින සේවකයාගේ ඒ ගීත. එතකොට මෝකෙරෙයි මම ප්‍රසන්න වී සිටිමි කියන එක මනවාද. ජෙසුස් පාහන්සේ ඒ දේව පොත්්‍රත්වයට පැමිණෙන්නේ දුක්වේදනා මරණය තුළින් කියන එකයි පැහැදිලි කරන්න. එතකොට මෙතන ජේසුස් පාන්සගේ බෞතිස්මය උන්වහන්සගේ ජීවිතය කැඳවීම කියන එක තමයි තේරුම. කිතුුණුවන් හැටියට අපි බෞතිස්මය ලබන්නේ යම් කැඳවීමක්ට අනුවජීවත්වීමට. එනම් කිතනුවන් හැටියට අපි රාජකීය පූජක දිවැසිවර ජනතාව. ඒ කාර්්‍යභාරය තුනම අපට ලබා දෙන්නේ බෞතිස්මය තුළ. තුව රාජකීය කියල කියද්දි, අපි හැම කෙනෙක්ම රජවරු කියල කියද්දි, අපගේ රජාණන්මන කෘිස්තුස්වන්සේගේ කැමත්තට අනුව ජීවත්වීම. පූජකයන් කියල කියන්නේ අපේ ජීවිතයන් දෙවයන් වහන්සේට ඔප්පු කරන ජනතාවක් වීම. ඒ වගේම දිවැස්සිවරු කියල කියද්දිී, දේව වචනයට අනුව ජීවත්වීම. මේක තමයි. ඉතුණු ජීවිතය කැදවීම. එතවට බෞතිස්මය තුළ ඒ දරුවාට මේ කිතුණු ජීවිතය හඳුන්වාදී මයි සිද්ධ කරන්න. එම බිතුුණ ඇතකොට මගේ ප්‍රවාන්තෙන ට පැහදිලි ඇති මේ බෞතිස්මය ඇතුළේ අපිට සමි වහන්සේ ලොකු ගමනක් යන්නගතා කරනවා. ඔබේ ආත්මයවාමින් වහන්සේ තර ඔස්වන්නට උන්වහන්සේ කතා කරනවා. ඉතින් අද දවසේ අපි කතා කරමින් ඉන්න සාමාන්‍ය සමය පළමුුවන ඉරුදින නීමත දේවක්ගේ සංග්‍රහය පිබඳව ස්වාමීන් වහන්සගේ ස්නාාපන මංගල්ලයයි එදිනට යෙදි ලාතියෙන්. ඉතිහ අපි උන්හන්සේ ස්නාපන මංගල්ලයෙන් ශුදෝශුශේෂයේ සිදුවීමෙන් තම යද කතිගවතාආරම්භ කරේ. තින් අපි සූදනම් වවා සාමා්‍ය සමය පළමෝනි රුදිණට නීමට දේවාක්්‍ය සංග්‍රහය පළවෙනි කියවීමට අපේ අවධානයොමු කරන්න. අපි පලවෙනි කියවීම අද දවසේ ශුදෝස භාමාතාාවවිට දී රතියෙන. යසායා ග්‍රන්තයේ පනස් පස්වැනි පරික්්ෂේදේ පළවෙනි වගන්තයේ සිට එකොළොස්වැනි වගන්තිය දක්වා කොටස. යසායා දිවැස් ප්‍රසාධවරයාගේ පොතෙන් උපටාගත් කොටසකි. පිපාසා ඇති සියල්ලනී ඇලදොළ වෙත පැමිණෙන්න්න. මුදල් නැති තැනැත්තෙන එන්න අරගන්න වලදන්න. එන්න මිදියු සහ කිරිගන්න. නොමිලේම ලබාගන්න. කෑමක් නෝන දේට මුදල් ගෙවන්නේ කුමකටද. තෘප්තිය නොදන දේට වෙහෙසවන්නේ මන්ද. මාහට සවන්දී මාකීදයක් කර, හොඳම ආහාර වළදාා පෝෂණය වී ප්‍රීතිවන්න. මට සවන්දී මාවෙත එන්න අුජීවනය ලබාගන්න. ධාවිත්තමා ප්‍රේම කලාක් මෙන්ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහටම පෞතින ගියවසුමක් නුම සමඟ කරන්නෙමි. ධවිත් ජාතීන්ගේ ප්‍රධානියෙකුද ආග්ඥාපතියෙකුදද කළමි. මාගේ සැනගට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. නුබේ සමිදුන් හා දෙවිඳන් වන ඊස්ට්‍රයිල්වරුන්ගේ සුවිශුද්ධ තැනන් වහන්සේ වනමා නුඹ ගෞරවේයට පත් කළ බැවින් නුඹ නොහැදින සිටි ජාතීන් කැඳවා නුබාන කළ පමණින් නුබ වෙත විගසින් නැදියනු ඇත. හමුවිය හැකි බැවින් සමිඳන් සොයා යන්න ළඟම සිටින බැවින් එතුමන අයදින්න. දුෘෂ්ඨයාසිය මාර්ගයෙන් හැරි අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා සමිදුන් වෙත ඇදියඒවා. එතුමන් ඔවුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරයේවා. එතුමන් ඔහුට බොහෝසේ කමා කරනු ඇත. සමිධානන් වන මම මෙසේ පවසමී. මාගේ සිතිවිලි නුබේ සිතිවිලිමෙන් නොවේ මාගේ මාර්ග නුබේ මාර්ගමෙන් නොේ. අහස පොළොවට වඩා බොහෝ ඉහලි නැතිසේ නුබේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්්‍යය. නුබේ සිතිවිලිවලට වඩා මාගේ සිතිවිලි බොහෝසේ උසස්ය. හසින් වැටෙන හිමහා වහින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළනංවා කරල් හටගන්වා. වපුරන්නාට දාන්‍යද මිනිසාට ආහාර දෙගෙන දෙයි. එලෙස මාමයින් නික්මෙන වචන මාවෙතම හිස්ව නොපැමිණ. මාගේ අදහස් සපලකර නියමයන් සිකුරටම ඉටුකරයි. පියදමිනි ඇද දවසය සාමාන්‍ය සමය පළමනි රුදින අපි දකිනෝ මේ. දෙවන් වහන්සේ විසින් කරන ප්‍රකාශ රාශිය කුපුටල දක්වනවා අදවසය පලවෙනි කියවීම මඇතුළේ මේ යෙසායා දිවැසිවරයාගේ ග්‍රන්ථය ඇයි පියතුමිනි මෙච්චර විශේෂෙන්යවිට. ඔවචරෙත් දැන් යෙසායා දිවැස් ප්‍රසාධිතුමාගේ ග්‍රන්ථය අපි යෙසායා දිවැස් ප්‍රසාධිතුමාගේ ග්‍රන්ථය කියලා හැනන්වාට ඒ ග්‍රන්ථය තුළ අපි දිවැසිවරයන් තිදෙනෙක්ව දකිනවා. පළවෙනි එසායා කියලා කියද්දි පළවෙනි පරිච්ச்சේදේ සිට තිස් නමවැනි පරිච්ச்சේදය දක්වා. එ ඒ සඳන් වන ඒ දිවැස්පැකි සියල්ල මේ ඊශ්‍රායිල් ජනතාව වාල්ලුන් හැටියට බබිලෝනිය විප්‍රවාසයට යන්නට පෙර ලබාද දෙනු ලැබූ ඒ පනිවිට. එතවට දෙවැනි එසායා කියල කියද්දිී හතලිස්වැනි පරිච්ச்சේදේ සිට පනස් පස්වැනි පරිච්ச்சේදේ දක්වා. අද පනස්වැනි පරිච්චේදය අයිතිවන්නන්නේ ඒ දෙවැනි ඒසායා දිවැස් ප්‍රසාධිතුමාන්ටයි. එතවට මෙය විප්‍රවාසයේ සිටිනේ ජනතාවට ලබාදෙන දිවැස්වැකි. ඊට පස්සේ පනස් හයේසිට හැටාය දක්වා තෙවැනි යසායා එය ඒ ජනතාව තම දේශයට පැමිණියයෙන් පස්සේ ඒ දිවැස් ප්‍රසාධිතුමා ලබාදුන්නා වූ ඒ පනිවුඩ. එතවොට මේ දෙවැනි කොටසතු ල අපි දකින්නේ. මේ ජනතාව විප්‍රවාසය සිට තමන්ගේ වරද පිළිගන්නවා. ඒ අවස්ථාවේද තමයි දෙවියන් වහන්ස කියන්නේ. ඔබ මට අනුගාමිවන්න මගේ කැමත්තට අනුව ජීවත් වන්න. ඔබට ගැලවීම තිබෙනවයි කියන එක පෙන්නුම් කිරීමයි සිද්ධ කරන්නේ. ඒවගේම අපි කියයුතු වැදගත්ම දෙයක් තමයි අපේ කිතුණුවන් තුළ කතෝලිකයන් තුළ තියෙන වැරදි වැටහීමක් ගැන. ඒ තමයි අපි දෙවියන් වහන්සේට ළඟාවෙනවනම් අපි කිතුුණුවන්නම් අපිට දුක්වේදනාවන් පැමිණෙන්න්නට බැහැ. ඒක වැරදි මතයක්. කිතුුණු ජීවිතයේ නැත්තම් ජීසුස්මාන්සේගේ ඉගැන්වීම තුල බයිබලියයේ ඉගැන්වීම තුළ, දුක්වේදනාවන් දැකළ පැනලයන්නට කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. බයිබලීයේ දර්ශනය ඒමනත්නම් කෘස්තුස්මාන්ස ගිය ඉගැන්වීමේයි. මනුෂ්‍ය ජීවිතය තුොල දික්වේදනාවන් තිබෙනවා. අපි දෙවියන් වහන්සේ සමඟ මේ දුක්වේදනාවන් වලට නිර්බීතව මෝන දෙන්නට ඕනෑ. ඒ පිළිගැන්ම ඒ ඉගැන්වීම අපි තාම තේරු මරගෙන නැහැ. ඒ නිසා තමයි මේ හොදර පල්ලියට එනම් මනුස එකපාර්ට නැති වෙනවා. ඇහුවා මහන්නේ පලිට ගිල්ල මොන වැඩක් අපිට නෙදුක් වැඩි වෙන්නේ. දෙවියන් වහන්සේ අපිට කවදාවත් කියන්නේ නෑ කොහෙවත් සඳහන් කරන්නේ නෑ. ඔබට මාවෙතට එන්න දුක්වේදනාවන් සියල්ල මම පහ කරන්නම් කියලා කියලා නෑ කොහේවත් කියලා නෑ. එතකොට කිතුණු ජීවිතය කියලා කිය න්නේකයි. අපි බෞතිස්මය ලබා කිතනුවන් බවට පරිවර්තනය වන්නේ අපේ දුක්වේදනාවන් වල දෙවියන් වහන්ස සමග එකතු වෙලා නිර්බීතව ඒ අභියෝගයන් වලට මුහුණ දීමයි. එතකට තැනත් ඒක තම අපි දක්කින්න. ඊස්්‍රාල් නතාව විප්‍රවාසය සිටිනේ අවස්ථාවේද දෙවියන් වහන්සේයායට කියනවා මා වෙතට එන්න කියලා. පිතුමනිි දැංහ මෙතනද අපිට සාමානය ඉදින ජීත මනිසුන්ට ඕන ඕ ව දේවල්ද නනි මුදල් හදල් මේ කෑමබීමමතු පිටි මේ ෙවල් දොරවල් මේවා සාමාන්‍ය ජවත මනුසකට ඕනෙ දෙවන්න පිතම නිදකොට දැම් මෙතන දෙවන් වහන්සේ ඒත් දෙෙනවා කියලා කියනවා. එතකොට දැන් සමහර වෙලාට ඔබහන්ේ කිව්වාගේ මේ දෙවල් විතරක්වාගෙන යන පිරිසකුත් තින්නා. එතකොට දෙවන් වහන්සේ වෙතට හැබැයි මග්‍රමාන්දර ට මත ඇති පියතුන් පැදිලි කරා පලවෙනි කියවීමදී පලවෙනි කියීමිද. මේමාගේ ප්‍රියාදර පුත්‍රයාානෝය මොහුකරේ මංහිතා ප්‍රසන්න වෙමි කියලා දෙවන් වහන්සේ කියදදි උුණහන්සේ පැහදිි කරාම මේක උට ත්තේ කොහෙන්ද එතන තියෙන්නේ මහා. ක්ේදාවක් ගැන තැින් දම මේ කොටස උපට ගැ තියෙන්නේ කියලා. එතකොට මේ කියනදේ සමුබර තැකට ගෙන් ඕනනේ පියතුම එතකොට දෙවන්වහන්සේ මෙතන පොරොන්දුුවන්නේ නෑ ඒ ලෞකීක දේවල් මම ලබා දෙන්නම් කියලා කියන්න. උන්වහන්ස කියන්නේ ඔබට අවශ්‍යයේ ඇතුලාන්ත සතුට ප්‍රීතිය තෘප්තිය මම ඔබට ලබා දෙන්නම්. ඒය නොමිලේ ලබා දෙන්නම් කියල තමයිජ දෙවන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ අපි සොයෙනවානම් උන්වහන්සේගේ ජීවිතයට ඇතුල්වනවා නම්. උන්වහන් සපිට ය බාහිර දේවල් නොවේ මොකද අපිට ගෙවල් තිබුනට සල්ලි තිබුනට මේ හැම දෙයක්ම දාලා ඇන්නට සිද්ධවාන්ද. ඒත් අපේ සිත්්චාන්තිය ඒ තෘප්තිය ඒ දේවල් අපිට සල්ලිදීලා මෙලමුදල්වලින් ගන්නට බැහැ. ඒ දේ දෙන්නන් කියලතම දෙවන්වහන්සකි නවාද. දුපත් අය දුක් විඳදිනයි කියලා කියන්නටත් බෑ පෝසත් අය සතුටින් ඉන්නවා කියලා කියන්නටත් බැහ. අපි ඒ මෙම වෙනස් කරගන්නටන දෙවන් වහන්සේකයිකන් මාවෙත්තට එන්න ම ඔබට අවශ්‍ය ඒ ඇතුලාන්ත තෘප්තිය ලබා දෙන්නම් කියන එක තමයි එතනින් පැදිලි කරන්න. පිදමනියය. අපට සවන්දී මාවත එන්න ඔුත් ජීවනය ලබා ගෙන දෙවන් වහන්සේ මෙහම කියනවා මේ ජීවනය කෙලා කියැන්නම ගදධ පිරිිමි. ඕ අපි දැන් ජීවනය කියලා කියද්දි දෙවන්වහන්සේ මේ ලෝකයේ තුළ අපි සතුටින් ඉන්නට අපට අවශ්‍යදය ලබා දෙනවා අපි උන්වහන්සේ සමඟරැඳෙනවා නම්. දැන් අද අපි දුප්පත් පවුල්දිහා දැන් අපේ පාප්වාන්සේ හැමදාම ඒක තමයි කියන්නේ. දුප්පතුන් අපි ඒ අයට කියකරි දායද කරන්නට ඉන්න කොටසක් නොබයි. ඒ අයගේ අපි ඉගෙනගන්න ට ඕන ජීවිතය කියන්නේෙ මොනොවාද කියලා. දුප්පත්තායිගේ පවුල් විශාලයි. ඒ අයිගේ ගෙවල් පොඩි එවුනට ඒ පොඩි ගේ ඇතුළෙ සතුටිනේ අයට ඉන්නට පුළුවන්න. මේ හැම දෙයක්ම අප වෙනත් කෝණයකට තමයි ඇදගෙන යන්නේ. සතුට කියන එක වස්තු වලින් වැඩක්නෑ අද මේ කෝවිද දානමය මේ වසංගතය අපට උගන්වන්න ඒකයි. අපි හැම කෙනෙක්ම අපිට අවශ්‍යදේ. අපි ගෙවල් වටා බිත්ති නගාගෙන තාප්ප හදාගෙන අල්ලපු ගෙදර ඉන්නන්නේ කවුද කියන එකත් දන්නැත්ව හිටියේ. අද මේ කෝවිD් දානමය නිසා අල්ලපු කෙදර කෙන සතුටින් ඉින්වාද කියලා හොයල බලනවා. දෙවියන්මහන් සැපියෝ යොමු කරන්න එවැනි දේකට. අපි වැරදි දෙයක් වටහා ගෙනතියන්නේ සතුට බුක්ති බිඳින්නටන අපිට වස්තු සම්පත් තියෙන්න්නට ඕනැ නැහැ. වස්තු සම්පත් අවශ්‍යයි. ඒත් ඒක ජීවිතය අපි මුල්කරගෙන ඒ වෙනුවෙන් අපේ ජීවිතය නැතිකරගන්නව නම් ඒ ජීවිතය පලක් නෑ. අද කොච්චර සල්ලි තිබ්බත් ගණඩ බඩු බඩ්ඩ නෑ මොකද ඔක්කම ලොක් ඩවන් අපිට එලියට යන්න තබ. අද අවශ්‍ය වන්නේ දුපත්තායට විතරන්නේ මේ පොසත් අයට අවශ්‍ය අවශ්‍යතාවයි කියනෙ එක හැම කෙනෙකුටම පොදයි. එතවට ගෝලීිය කරණය තුළින් හැම තැනම තිබුණු දේ එක තැනකට ගන්නට හැදවා. ඒ අද කරන්නට බැහැන්. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නේ දෙවන් වහන්සේ මේ බසංගතය තුළින් පවා අපට යම් පනිවිඩයක් ලබා දෙනවා. අපි හිතන වටිනාකම් නොවෙයි දේව වටිනාකම්. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියනවා මාගේ මාර්ග්‍යයන් ඔබගේ මාර්ගයන් නොවෙයි කියනෙක්. එම එතන්ට තම එන්නඇද විතුමිනිි උන්වහන්සේ කැන්නේ අහස පොට බොහෝ එලි න දෙදිසේ නොේ මාර්ගල්ට මාගේ මාර්ග උසස්්‍යය නොවේ සිතිවිලි වල්ට මාගේ සිතවවිලි බොහසේ උස්ස දැන්. අපිට සහල්ලට පියතුමන අපට ශ්‍රණිකවදේවල් එන්න ඕනි. අපේ ප්‍රශ්න ගැටලු තියෙනවා ඒවා ඉක්මනින් විස දෙන්න ඕන්නේේ ඒවා විසිසු නැත්තන් අපි හිතෙන්නේ මේක උුණනත්තන්ද ලබන සතිවද මේක වෙනවා මේක උුණේ නැත්තම්මට මේදේ කරගන්න හම් වෙන්නේ. හැබැයි උන්වහන්සේ කියනදේ ටික් වෙනස් එතකොට පිේතුන මේ තැනට අපේ මන සහදා ගන්න සිවිට ික හදරුවෝද අද වර්තමානයේද අපි බැලුවොත්. දැන් අපි දරුවන් හදන්නෑ පවුල්වල එක දරුවයි දෙන්නයි. මොකද හේතුව ආර්ථික ප්‍රශ්නආරමයක් කියලා අපි අමතක කරලා ඉන්නේ ලංකාවේ කොහෙවත් ළමයි වැඩිපුර එඉන්නා ගෙදර ඉඩක් නෑ කියලා දොට්ට දාන්නන්නේ නැහැ අපි හුඟක් වෙලාවට මේ ලෞකීක මට්ටමින් ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ එවැනි නපුරු දෙවියන්වහන්සේ නොවෙහි. දැන් අපි දැක්කාම සි දකුණු ආසියාවේ ජනගානය වැඩි. ඒත් යුරෝපිය රටවල් ඔස්ට්‍රේලිය වැනි රටවල්වල ජනගානය අඩුල්. අපි හිතන්නට පුුවන් මෙතන දෙවන්වහන්සේ පක්ෂපාති දෙවන්වන්සසි කියරන්න හැ. මොකද දුණුආසිාව අප්‍රිකානු රටවල්වල ස්ොභාවික සම්පත් වැඩිපුර තිබෙනවා. ඒ නිසා වැඩිපුරායජීවත් ව නෝස්ට්‍රේලියාව ලොකු මාධ්‍යීපයක් වුණාට ඒ බෞතර කොටසක් ගල්වලින් පිරුණු තැනක් මොකුත්ම කරගන්නට බැ. ඒ නිසායි ජනගානය අඩුයි. දෙවයන් වහන්සේ හැම කෙනෙකුටම අවශ්‍යදේ ලබාදී තිබෙන මේ ලෝකය තුළ. ඒ නිසා තමයි දෙවයන් වහන්සේ කාවවත් සාගතයෙන් බඩගින්නෙන් මැරෙන්න්නට ඉඩහරින්නේ නැහැ. අද ලෝකය තුළ හැම කෙනෙකුටම අවශ්‍යයේ ආහාරපාන තිබෙනවා. ඒත් අපේ ආත්මාර්ථකාමී ජීවිතය නිසා. අපි හැම දෙයක්ම විනාශ කරලදාන්නට අයුතු විදියට පරිහරණය කරන නිසා තමයි අපි අනිත් අය බඩගින්නෙන් මැරෙන්නේ. අද අපි කුණුභක්කයට දානයේ ආහාර ප්‍රමාණය තියෙනවලම්. අදශයක බඩගින්න නසින කෙනෙකුට ඇති ආහාරය ති බෙනවා. දෙවන්වන් හැම කෙනෙකුටම අවශ්‍ය හැම දෙයක්ම දී ලතිබෙනවා. ඒ අපි තමයි ආත්මාර්ථකාමි වෙලා එකනෙකාව පාගගෙන ඉස්සරාට එන්නට උත්සාහකරමින් හැම කෙනෙක්වම අමාරුවේදාන්නට උත්සාහකරන් පිතුමි උවහන්සේ එකකාරය ෙ මට මදක් ුනේ ම දැ. මුලින්ම තිබ්බ අප සභභාව පිරිස පේදුරුතුමා ගෙන අ එකකත්ත් එක් තිබ පිරිස. එතකොට ඒ පිරිසසා අද දවස අපිට ලොකු අභියෝගයක් යොඩේ පිරිසට තමන්ග කියල දේවල් ආත්මාර්තයෙන් අයිති කරන් හිටිය නෑ ෙදා ගැත්තා දෙකක් තිබ්බන තව කෙනෙක් එකක් දුන්න මේ ජීවිත රටාව ඇයි අදපෙන් ගිහිලා තියන්නේ පියතුවෙිනි.ඒහකතම අපේ ර ආත්මාර්ථකාමය ජීවිතය මම ගැන විතරයි මගේ පවුල ගැන විතරයි හිත්තුවේ අල්ලපු ගැන ගෙදරන්නෙන ගැන හිව නෑ. ඒ නිසා තමං මේ සංගත අපිට ඒකු ගන්නවා අල්ලපු ගෙදර ඉන්නෙක් කෙන ඉවද කියලා හොලා බලන්නට. අපිට උදව්වක් කරන්නට පුළුවන්ද කියන එක. අපිට නැතත් තියෙනෙ කානිත්තා ඇත්තක බෙදා ගන්නට. අ හැම වෙලම සල්ලි සල්ලි කියලා හොයාගෙන පවුලත් අනිකරලයිග දෙමව්පියන්ට දරුවන්නෙක් ඉද වෙලාන්න දැන් ඕන තරම් වෙලා තියනවා ඇතොල්ටම් වෙලා කරගන්න. ඒ නිසා තමයි. දෙවියන් වහන්සගේ මාර්ගයන් අපේ මාර්ගයන් නොව. අපි දෙවියන්වහන්සගේ මාර්ගය ගමන් කරද්දි. උන්වහන්ස අනිාර්යම අපට ඒ අවශ්‍ය ආශිර්වාදයන් ලබාදයනවා. ඉදිමගේ ්‍රවාන්න පියතුමන් පැහදිගන්න හරි අපපුරුවට ඔබට මට මේ නැවත ඉප දෙන්නට කියන්නේ. නැවත බෞතිස්ම බෞතිස්මය ලබන්නට කෙලා කියන්න මොකක් අපි චාරිත්‍රයෙන් ෞතිස්මය ලබ එක හරි. හැබැයි එතනි එහට ගිහිල මේ කියන කරුණුකාරන අපි ප්‍රාෝගක අපේ ජීවිතල කරනවා. ොමින් වහන්සේ ජීවත් කරනවාද මට වැඩිපුර තියෙන දෙ එනෙ මේ මංග මේ වෙලා තියරේ මන්තාවගෙන එක බෙදාගන්නවාද. මේවා ඔබෝමාව අභියෝගයට ලක් කරනමගේ ප්‍රවන්යේේ නිීතින් ස්ොමින්න් වහන්සේගේ ස්නාාපන මංගල්ල සවරණ ීරිදට නියමිත සාමා්‍ය සමය පළව නීරිද මේ අපි දේවාගේ සග්‍රහය කතා කරමින් ඉන්නේ පේතුමින් අපිය දෙවන දෙවාගේ සංග්‍රහයට යන්න කලින්. අවසාන්ශන බහන්සකින් දැනගට කමැතිය පළමුවන දෙව ප්‍රකාශනය තුළ අවසානයට සඳහන්ෙන කාරණය අහසින් වැටන හිම වහිි වැස්ස නැව හැරි නගොස් පොව සරුසාරර පැරනන්වා කරල් හටක නොමේ විදිහට සඳහන්න නවා ඒකාරණයයක් පැදිිග. එතවොට ෞතිස්මය ලබාපු කිතුනුවන් හැටියට අපේ බගකීම එකයි, පූජක දෙවැස්සේ රාජකීය වගකීම. එතුව ටේකෙන් අදහස් කරන්නේ මොනවාද, දේව වචනය බලය ලෝකයට පෙන්නුම් කිරීම. අපි දේව වචනය පදනම් කොටගත් ජීවිතයක් ගත කරද්දි අපි සැබෑවූ කිතනුවන් වනවා. අනිවාරයෙන්ම දෙවන්වහන්සගේ පොරොන්දු ඉෂ්ට වනවා. අනිවාරයෙන්ම උන්වහන්සේගේ සැලස්ම කැමැත්ත ඉෂ්ට වනවයි කියන එක, අපි ලෝකයට පෙන්නුම් කරන්නට ඕන. ඒ තුළින් තමයි අපිට අපේ කිතුුණු ජීවිතය ජීවත්වන්නට පුළුවන්වන්න. ඉන් මගේ ්‍රමන්ත අපි සූ ධනන්ග දෙවන දෙව ප්‍රකාශනයට අපේ අවධානයමු කරන්න අද දවසේ දවන දෙව ප්‍රකාශනය අප අපට ලැිලා තියනෙ ුදස මාධාවට දීලා තියෙන්නේ. ජොහන්තුමාන් විසින් ලියපු පළවෙනි හසුනේ පස්වැනි පරිච්චේදේ පළවැනි වගන්තය ට නොවැනි ගන්තය දක්වාව කොටස අපි ඒට ඇහුකන්දීමට සූධනම් එමු. ජොහන්තුමාන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් උපටතාාගත් කොටසකි. ජෙසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවන් වහන්සේගේ දරුවකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයටත් ප්‍රේම කරයි. දෙවන් වහන්සේට ප්‍රේම කිරීමෙන්ද උන්ුහන්සේගේ ආඥා පිළිබැදීමෙන්ද. අපි උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැන ගැනිමු. දෙවන් වහන්සේට ප්‍රේමකිරීම යනු උන්ුහන්සේගේ ආඥා පිළිපැදීමයි. උ වහන්සගේ ආග්ඥා පිළිපැදීම දුෂ්කර නොයේ. මන්ද දෙවන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකුම ලෝකෙන් ජයගන ඇත. ලෝකෙ පරදවන වික්‍රමය නම් ඇදහිල්ලයි. ලෝකෙන් ජයගත හැක්කේ ජෙසුස් වහන්සේ දෙවන් වහන්සේගේ පුත්‍රයාණන් යැයි අදහන තැනැත්තාට මිස අන්කවරෙකුටද. ජෙසු කகிறිස්තුන් වහන්සේ වතුර හා රුදිරය කරණකොටගෙන පැමිණිතැනන් වහන්සේය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුදීරයත් ඇතිව මෙය සත්‍ය බවට ආත්මයණන් වහන්සේ සාක්ෂි දරණ සේක මන්ද ආත්මයණන් වහන්සේ සත්‍ය වන බැවිනි එ බැවින් සාක්ෂි තුනක් ඇත ආත්මයණන් වහන්සේ වතුර හා රුදිරය යන මේ තුනය මේ සාක්ෂි තුනාතරයේ එකගත්වයක් ඇත අපි මනුෂ්‍යයෙන්ගේ සාක්ෂය පිළිගනිමු. එහෙත් දෙවන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතුය. දෙවයන් වහන්සේගේම සාක්ෂිය නම් සිය පුත්‍රයනන් පිළිබඳවදුන් සාක්ෂියවේ. පිතුමිනල් දවසය දෙවන දෙව ප්‍රකාශනය තුළ විශේෂාකරයෙන් අපිට වචන තුනක් ගැන සඳහන් කරනවා ආත්ම යනන් වහන්සේ වතුර සහ රුදීරය කියනදේ මේ කාරය පැදිි කරලදෙන් පිතු නිමුලම. වත්ස්සරත් මේ පාටය. ගැටලු සාගත පාටයක් එතන ගැටලු රාශයක්ම තිබෙනවා. එතන අපි දකිඩ එක දෙයක් තමයි, හැමවෙලේම කියන එක තමයි ජේසුස් වහන්සේ පිළිගැනීම නෙමෙයි. පිළිපැදීම. හැම අවස්ථාවක එතකොට කිතුණු ජීවිතයක් කියලා කියන්දී බෞතිස්මය ලබපු කෙනෙක් කියලා කියද්ද. නමට විතරක් හිතනුවන් වෙලා වැඩක් නැහැ. අපි, උන්වහන්සව පිළිපදින අය බවට පත්වන්න ටෝනෑ. හුඟක් වෙලාවටම අහල තියෙනවා සමාරක්කාය කියනවා. මම හැමදාම යාත්ඥ කරනවා ම හැමදාම දේෝ වචනය කියනවා. ඒ අරමනුස්සයක් න සමාව දෙන්න බෑ. ඒ ඉතුරු ජීවිතය වැඩක් නෑ. නමට විතරක් කෘස්තුස්වාන්සව පිළිගැන වැඩක් නෑ. උන්වහන්සේගේ බලාපොරොත්තුව උන්වහන්සේ ඉගැන්වීම ට අනුව අපි ජීවත්වන්න ටෝනෑ. කයි වැදගත්මන්නේ. එතකොට ගැලවීම ලබන්නේ නැත්තම් කිතුණු ජීවිතයේ කියල කියන්නේ. දේව වචනයට අනුව ජීවත්වීම. එය පිළිපැදීම, ඒකයි වැදගත්මන්නේ. එතකොට මේ පිළිපැදීම ගැන කතා කරදදිී සාක්ෂිරුවන් තුන් දෙනෙක් ගැන කතා කරන ශුද්ධාත්මයණන් වහන්සේ. ජෙසුස් වහන්සේ තුළහිටිය ශුද්ධාත්මයණන් වහන්සේ, අපි බෞතිස්මය තුළ ශුද්ධාත්මයණන් වහන්සේ ලබාගන්නවා දෙවිපාණන් වහන්සගේ ආත්මය ශුද්ධාත්මයණන් වහන්සේ. එතකොට අපි හැම කෙනෙක්ම කටයුතු කරන්නේ ශුද්ධාත්මයනන් තුළ. ඒවගේම වතුරසා රුදීරයේ කියන එක, අපිට අර්ථකතනයන් තුනක් ලබා දෙන්නට පුළුවන්. පළමනික තම අපි දන්නවා ජන්තුමාගේ සුවිශේෂයට අනුව, ජෙසුස් පහන්සේ කුරසියට පත්වී සිටපුේ අවස්ථාවේදී උන්වහන්සේගෙන් ඇලයෙන් නික්මුණු ඒ වතුර සහ රුදීරය. ඒක තලයක්. ඊළඟ තලයේ තමයි සභාපියවරු ද්දීපපු වර්ථකතනය මේ වතුර සංකේතවත් කරන්නේ බෞතිස්මය. රුදීරය දිව්‍ය සප්‍රසාදය. එතකොට අපි ගැලවීම ලබාන්නේ බෞතිස්මය සහ දිවිය සප්‍රසාදය. කිය ඒ නිසා තමයි පාරම්පරික සභාවන්වල අපි බෞතිස්මය පිළිගන්නවා. ඒ වගේම අපේ සම්ප්‍රදායන් තුළ දිවිය පූජාව ඉතාමත් වැදගත් වන්නේ. කිතුණු ජීවිතය වර්ධනය වන්නේ දිබිය සප්‍රසාදය තුළින්. ඒ දිවිය සප්‍රසාදය කියන සක්‍රමේන්තුව තුළින්. ඒ වගේම තවත් අර්ථකතනයක් තිබෙන තුන්වුවනි තලය, ජේසුස් පාන්සේගේ මෑණියන්සා පොත්‍රයානන්. ජේස්පාන්සගේ මෑණියන්සා, ශ්‍රාවකයා. ඒ දෙගොල්ලවම එතකොට දේවම අම්මාගේ ඒ මාතෘකත්වය සහ ශ්‍රාවකත්වය මේ දෙකම අවශ්‍ය බව කතෝලිකැන් හැටියට අපට එක අර්ථකතනය කරන්නට පුළුවන්. එතකොට මේ දේ කිතුණු ජීවිතයට අත්‍ය අවශ්‍යමදේ තමයි. වතුරසා රුදීරයේ කියන එක. ඒ කියන්නේ බෞතිස්මයසාහ දේ‍ය පූජාව. එතවට අපි කිටුණු ජීවිතය තුළ ජේසුස්වාන්සව පිළිපදින්නට මේ සක්‍රමේන්තු දෙක අනිවාර්යම අවශ්‍යයි කියන එක තමයි පෙන්නුම් කරන්න. උවහන්සේ හරිම කතාව අප ප්‍රායගක තලයට යමු කරන්න පුුවන් තැනකට බහන්සිගේ නදන්න. හන්සේ පිදිවා කිය කාරණය පිත්. දැමගේ ප්‍රවන්තන ඔබටමට සමහල්ලලාට තිය ගටලුවක් මේ හරි අප ඔක්කොම දෙවල්ටික කරන අප වන්වහන්සේ පිගන්න උවහසේ දෙවන් වහසේ අපි අදහනෝ හැබැයි සමාජටි ගට පස්ස අපිටඋහන්සේ පිපදින්න බැරුවයනවා. සමහරලාට පියතුමනි අපිට දැන් සමහලට සාධාරනී කරණය කරන්න පුුවන් දෙවල ත්තෙනවා දැන් සමාජය තුළේ මේ කමන්නෑ ඉදින් මේ අමාරුයි මේ මේ හැදිලා තියෙන විදයන මේ. ි අලසක් න්නත්තං කරගන්න බැමි. හැටිනේ සමාජයේ හැටිනේ මේක ඉති. එතනද ගටනයක් තියෙන පියතුමිනි ඕ එතන ලොකෝ ගට්ටනයක් තිබෙනවා. දැ මොක දේකතමයි ලෞකක තලේ ස ආත්මික අධ්‍යාත්මික තලය කියන තර දෙකක්. එතකොට අපිට කිතුනුවන් හැටියට ජෙසුස්වාන්සගේ කැමත්තට අනුව ජීවත්මන්නට සිද්ධ වෙනවා. සමාජය තුළ අියෝගැන්් රාශයක් පැමිණෙනවා දැන් උදහරණයක් හැටියට ගත්තවොත්. මැද පෙරදිග රටවල් ඒ වගේම අෆගනිස්ථාන්, පකිස්තාාන් ලැත්නම් සිරයානු ඒ දේශයන්වල බොහෝ කිතුුණුවන් දුක්විනින්නේ වෙන මෝගටත්නෙමේ තමන් කිතුනුවන් නිසා. තමන්ගේ විශ්වාසය අත්හරිනව නම් ඒ අයට සුකෝපබෝගී ජීවිතය ගත කරන්නට පුළුවන්. ඒ ඒ අය කවදාවත් තම විශ්වාසය පාවා දෙන්නේ නැහැ. තමමානන්නේ විශ්වාසය තුළ දුක්විඳවිඳ මරණ තර්ජනයට මෝනදී ඒ දේ කරන්නේ ජේසුස් වහන්සේට සාක්ෂි දරන්නට උන්වහන්සේ තුළ තිබේ නවේ විශ්වාසය පිළිහරග පිතුමිනිදැ මේ බෞතිස්මය ආත්මයාණන් වහන්සේ සහ දිවශ ප්‍රසාද මේ කාරණ ටික එකට එක්කවවෙච්චකට බැඳිලන බවවහන්සේ සඳහන් කර. මංවන්සට මෙහෙම දෙයක් කිව්වොත් මට සමයම වැරදින අපේ සභාව ඇතුළෙ සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට ආතයන් වහන්සේ මගැරිල කියල මංඟ වහන්සරි යජනා කරුත්. ඔවචරිෙත් දැන් ආත්මයණන් වහන්සේ අපට අවශ්‍ය ඇයි කියන ඒ කාර්ණාව අපි තේරුම් ගන්නට ඕනෑ. මේකත් අපාතර වැරදි වැටහීමක් තිබෙනවා. ආත්මයනන් ඉන්නවා නම් අන්‍ය භාෂාවලින් කතා කරන්න තෝනෑ. හාස්කම් කරන්න නෑ ඒක වැරදි වැටහීමක්. ශුද්ධාත්මයණන්ගේ දීීමනාවන් තිබෙන්න්නට පුළුවන්. ජෙසුස් පාන්සේ ශුද්ධාත්මයණන් වහන්සේව පොරොන්දු වුණේ ඇයි. ඒකයි වැදගත්වන්න අපි ඒ දේ කෙරෙහි අප අවධානම යොමු කරන්නේ නෑ. ජෙසුස් පාන්සේ උන්වන්සගේ ගෝලයන්ට කියන මට කියන්නට බෝදේවල් තිබෙනවා. ඒත් ඔබට ඒ තේරුම් ගන්නට බැහැ. ආත්මයනන් පැමිනිියම්, ඒ දේවල් ඔබ ඔබට පැහැදිලිවනු ඇත. එතෝට ශුද්ධාත්මයන අපට අවශ්‍ය ජේසුස්වාන්සේව තේරුම් ගැනීමට උන්වහන්සගේ පනිවුඩේ තේරුම් ගැනීමට. ඒවගේ මුන්වහන්සකන ඔබව උසාවිවල්ට ඇදගෙන යනව ඇති, ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යනව ඇති බිය නොවන්න. බතුළ සිටින ශුද්ධාත්මයණන් වහන්සේ ඔබ කිවයුතු දේමුණවා දෙක කියිය ඔබට අනාවරණය කරනු ඇත එත ොට ශුද්ධාත්මයණන් වහන්සේ අපට අවශ්‍යය අපේ දුකේ වේදනාවේදි කෘස්තුස් වහන්සේයට සාක්ෂි දරන්නට. ඒ කාරණාව අපි අමතක කරලා හඟක් වෙලාවට ඔය මූලධර්මවාදීන් වගේ සමාරක් වෙලාවට අපේ සභාවතුළ පවා ශුද්ධාත්මයනන් ගැන වැරදි වැටහීමක් දෙන්නේ. අප අන්‍ය භාෂාවලින් වලින් කතා කරන්න ටෝනෑ සුව කරන්න ටෝන මේ දේවල් නිසා නොවෙයි. සැබෑව කිතුණු ජීවිතයක් කියල කියන්නේ අපේ දුක්වේදනාවන්වල කෘස්තුස්වාන්සේයට සාක්ෂි දරීම. හස්කම් පසු පස හබායන එක කිතුණු ජීවිතයක් නොවෙයි. හස්කම් අවශ්‍ය කිතුනුවන් නොවනායට. ඒ අයව ජෙසුස්වාන්සේ වෙතට ඇදගන්නට තමයි හස්කම් අවශ්‍ය. ඒය කිතුනුවන් ක්‍රිතස්වාන්සයව පිළිගත්තයෙන් පස්සේ. ඒ අයට පුළුවන් උන්වහන්සේ එක්කඒ ගමනයන්නට මංහිත සමාසාමාන්‍ය සමාජතුල පිියතුමිනි අරගලවලට මුණ දෙදදි අපිට සවාමන් වහන්සේ වල්ලගෙන නමාරු ද එතැ ද ආත්මයන් වහන්සට සසාේදාකැන් වහන්සේ දට ක්‍රියා කරන. උන්වහන්සේ සසායදායකැනට ක්‍රියා කරන අපි උන්වහන්සේ අමත කරලාඉන්නේ. ඒ අවස්ථාවේද අප උන්වහන්සේ වෙතට ඇදෙන්නේ නෑ උන්වහන්සේගේ පිහිට විශේෂය අපි දුක්විදදි අවස්ථාවේද ඉල්ලුවත් අපට ජයිුස්වාන්සය මීටත් වඩා ප්‍රබල ලෙසත්දකින්නට පුළුවන්න්න හම. ඉදින් මගේ ප වන්තනී ෞතිස්මය දිවස ප්‍රසාධය ශශුධානයන් වහන්සෙම කියන කාරණාටිගෙන්තම ඇද දවස කතාව ප. ආවසන් කරට සූදාන වන්න ඉති අර දවස අපි කතා කරට යදනේ සාමා්‍ය සමය පළමුවන ඉරදින එකන්නේ ස්මින් වහන්සේගේ ස්නාාපන මංගලෝත්සවය සමරණ ඉරදින එදිනට නීීමි දේවක්්‍ය සංග්‍රහය ඉතින් මං හිතන ඔබට පහැදිලි වෙන්න ඇති ආත්මැණන් වහන්සේ දිව්‍යස ප්‍රසාදය බෞස්මේ අපි නැවතිපදවා කියන්න මකක්ත් අපි ජලයෙන් ආත්මයන් වහසකින් බෞදස්ේවා කියන්නමුකක්ද අපි කොහොමද ේස්වාන්සව දැගා නෙේ ජේසන්ස පිළි පදිින්නේෙ හොමද කිය හැමකාරනකොට ඔට පැදිි වඩදී කියලා අපි විශ්වාස කරන ඇතින් පියතුමන් බොහොම සරර්ලවා පිට මේ කාරණනාටික පැදිලි කල්ලා දුන්නා පේ ජීවිතවට ආදේශ කලලා දුන්න ම බොමත්ම සූතින්ත වෙන්ට කැමති. ජාතික දෙවසත්තලේ දේවචනය පිළිබඳව කතිකාචාරය ගරු ඇල්ලින් පිට පූජ ප්‍රාධන් වහන්සේ බොමත්ම සූදී පියතුමනි ජෙසුවිට ඉගර හන්සේට ප්‍රාධනා කරනවා. ඇතින්මාගේ ප්‍රම්න් ඔට රාධනා කරනවා ඔබ නාමිකව බෞතිශනය ලබල ඇති ඔබ මේ කවුරුත් බෞතිස්මය ලබල තියෙනවා හැබැයි අපි හොය ලබලමු අපි මේ සතියේ අත්දකිමු අපි ප්‍රායෝගික අපි කරල බලමු අපි ස්ෝමින් වහන්සේව පිළිපදිනවද උන්වහන්සේව ජීවත් කරවනවාද කියනකාරණය. ඔබට සුවදායි සතියක් දෙසුහිටයි.